आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශිචක්‍රයේ හතරවන රාශිය කටක ලග්නය කටක ලග්නෙමිනේ ආයුබෝවන් ඉතින් ඔබගේ ලග්නාධිපති වෙන්නේ සඳු එහෙම නැත්නම් චන්ද්‍රයා ඉතින් මේ චන්ද්‍රයා ලග්නාධිපති වෙච්ච කටක ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහයාගේ ශනි ග්‍රහයාගේ වක්‍ර භාවයට පත්වීම කොහොමද කියලා කතා කරන්න හදන්නේ ආර්ථික මේ තත්ත්වයන් තුළ රැකිරක්ෂා ව්‍යාපාර ධනය ලැබීම් ඒ වගේම පෞද් ජීවිතය කුටුම්භ ජීවිතය තුළ බැඳීම් සම්බන්ධතා තුළ ඒ වගේම සෞඛ්‍ය තුළ ඒත් වගේම අධ්‍යාපනික රටාවල් තුළ කොහොම වේවිද කියලා මේ කතා කරනදී විශේෂ වශයෙන්ම කටක ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදයේ පොදුවේ හැම කටක ලග්න හිමියන්ටම අෂ්ටමයේ රාශියක ක්‍රියාත්මක වෙනවා මොකද ඔබගේ අටවෙනි භාවයේනේ ශනි ග්‍රහය නැත්නම් සෙනසුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නේ නම් මේ අටවෙනි භාවය තුළ තමයි වක්‍ර භාවයට පත් වෙන්නේ ශනි ග්‍රහය. ඉතින් මේ தත්ත්වය තුළ විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට පහුගිය වසර දෙක ගැන කතා කරොත් සෑහෙන දුරට දැන් පහුගිය මාස දෙක තුන අතෑරලා කතා කරොත් සෑහෙන පසුබෑසුමක් ඒ වගේම පීඩාකාරී තත්ත්වයක් එහෙම නැත්නම් අපි හරියටම කතා කරොත් යම් කිසි ආකාරයකින් මානසික පීඩා චිත්ත පීඩා වැඩි ආර්ථිකේ කඩා වැටෙද්දී යම් කිසි ආර්ථික මේ වශයෙන් ස්ථාවරත්වයක් හදාගන්න අපහසු තත්ත්වයක් පත් වුණා. නමුත් හැබැයි පහුගිය අප්‍රිල් මාසෙන් පස්සේ චුට්ටක් පොඩි ඉදිරියට ආවත් අර පහුගිය කාලේ කඩා වැටුණු වැටිල්ලත් එක්ක මේ අර ලොකු නැගී හිටීමක් නොමැති බිම් භාවයත් එක්ක ඒතරම්ම අර යහපත් තත්ත්වයක් පෙන්වුවේ නැහැනේ. මේ తత్వය හැබැයි ඔබට තව සුවිශේෂී කාරණාවක් තියෙනවා. දැන් ඔබගේ අවුරුදු දෙකක් ගියපු අෂ්ටමේ රාශික తత్వය තව මාස කීපකින් උඩරිම ලැබෙන වසරේ මාර්තු වෙද්දි ගෙවිලා අවසන් වෙනවා. ඒ කියන්නේ අර තිබිච්ච ප්‍රබල අසුභකාරී తత్వය
ඉවත් වෙන. ඒක නිසා ඒක සුභාරංචියක් වෙනවා මේ පීඩිත තත්ත්වයන් එක්ක කටක ලග්න හිමියෝ ගෙවූ කාලයත් එක්ක. හැබැයි මාත් එක්ක ගමනක් ආපු කටක ලග්න හිමියෝ දන්නවා ඒ දේවල් වලින් ඔබ මිදුණු හැටි. ඔබට මිදෙන්න ක්‍රමවේද මම කියා දුන්නා තියෙනවා. ගොඩාක් කටක ලග්න හිමියෝ මාත් මගේ Facebook වල මැසේජ් කරලා තිබ්බා. ඒ ජීවිතයේ මේ අයහපත් කාල සීමා තුළ ගොඩනගා ගත්ත ආකාරය. මොකද ඒ රාශියක කිව්වහම අර මම මුලින් කිව්වා වගේම අර යහපත තියෙනවනේ, අයහපත විතර නෙමෙයි. ඒකින්ද ඒ යහපත උපරිමයෙන් අරගෙන අයහපත වෙන් කරගත්ත. ඒ නිසා මේක ඇත්තටම කටක ලග්න හිමියන්ට සුවිශේෂයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔබගේ උපන් කේන් සටහන් අරගෙන බැලුවම මම මුලින්ම කිව්වනේ මේ ඒ රාශියක් තියෙනවා කියලා. ඔබේ කේන්ද්‍රය බලලා ඔබට හොයාගන්න ක්‍රමවේදය. දැන් කොහොමත් පොදුවේ අෂ්ටමේ රාශියක් තියෙනවා වගේම ඔබේ උපන් කේන් සටහන් තුළ 7 8 9 කියන තැන්වල චන්ද්‍රය නැත්තම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නද කියලා පොඩ්ඩක් බලන්න. අන්නේ ඔබට මේ කාල සීමා තුළ අෂ්ටමේ රාශියකත් එක්කම ජන්මේ රාශියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ රාශියක දෙකක් එකවර ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒතර ටිකක් අර පීඩිතත්වයේ තරමත් දුරට වැඩි වෙන්න පුළුවන්. හැබැයි කලබල විය යුතු නැහැ. ඒවට පිළියම් පිළිවෙත් කියනවා. ඒ වගේම ඔබේ උපන් කේන් සටහන් තුළ ලග්න භාවය කියන්නේ එකේ චන්ද්‍රයා තැන්පත් වෙලා හිටියනම්, කියන්නේ ලග්නේ චන්ද්‍රයා තැන්පත් වෙලා හිටියනම් සඳු ග්‍රහයා තැන්පත් වෙලා හිටියනම් එහෙම බලන තියෙනවනම් ඔබට මේ දැන් පොදුවේ පවතින අෂ්ටමේ රාශියකත් එක්කම චන්ද්‍ර අෂ්ටමේ රාශියකුත් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අනිත් අයට අෂ්ටමේ රාශියකේ පමණ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ මුලින් කිව්වේ ඔබ ගොඩ දෙනෙක් අහලා තිබ්බ මට ඒ රාශිය තියෙනවා කියලා මගේ කේන්සර් හම්බල්ලා පරීක්ෂා කරගන්න ආකාරය ඒකයි කිව්වේ. ඒකෙන්ද කොහෙත්ම කලබල විය යුතු නැහැ. වීඩියෝ අවසාන කියලා තියෙනවා ඒ රාශියකේ දෙන අසුපල 100% නැති කරගනිමින් 100%ක් සුබ කරගන්න ආකාරය. ඒ නිසා කටක ලග්න හිමියෝ අනිවාර්යයෙන් මේ කියන පිළියම් පිළිවෙත් තමන්ට හැකි ආකාරයෙන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරනවා. හැකි නම් මේ දේවල් ඒ විදිහටම කරන්න උත්සාහ කරනවා. මොකද ඔබට ඉතාමත් වැදගත් මේ පිළියම් පිළිවෙත් කිරීම මේ අෂ්ටමේ රාශියක කොහොමද ගෙවන හින්දා. ඉතින් එහෙනම් අපි ලග්න පලාපල කතරණයට යමු. මොකද මුලින් ওই විස්තරය කියලා පටන් ගත්තේ අපිට මොන දේ තිබ්බත් සුබද අසුබද කියලා දැනගන්නට වඩා සියල්ල සුබ කරගන්න විදිහ දැනගන්න ඕන නිසා. ඒ නිසා අපි බලමු දැන් ආර්ථිකමය හැසිරීම රටාව කොහොම වේද කටක ලග්න හිමියන්ට කියලා. මෙමය දැන් ජුනි 30 වෙනිදා තමයි මේ සෙනසුරු ග්‍රහය වක්‍රභාරපත් වුණේ. නොවැම්බර් 15 දක්වා තියෙන කියලා අපි දන්නවනේ. හැබැයි මේ දැන් ජූලි මාසයේ පලාපල අපි කතා කරා කටක ලග්න හිමියන්ට. දැන් එතකොට ඒ දේ දන්නවා. හැබැයි මෙතන සුවිශේෂීම කාරණාව තියෙන්නේ මේ අගෝස්තු 15ත් නොවැම්බර් 15 අතර මාස 3. ඒකෙන්ද මෙන්න අපි ඒකන තමයි විශේෂ වශයෙන්ම කතා කරන්නේ. මේ කියන කාරණා ගොඩාදුරට මේ මාස 3ට වළංගු වෙන්නේ ඔබට කාලය දිනව වෙනස් කරගන්න. ඉතින් ආර්ථිකමය හැසිරීම රටාවත් එක්ක ඔන්න ඔබට යම්කිසි ආකාරයකින් ආර්ථිකමය වශයෙන් නම් අර ඉදිරියට එමක් මේ කාල පරිච්ඡේද තුළ ප්‍රවණතාවයක් බලාපොරොත්තු විය හැකියි. මෙහෙමයි. හැබැයි ඒ දෙයට ඔබට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. මේ වෙලාවේ මේ කාල සීමා තුළ වෙලාවට කෑම බීම ගන්න නම් අපහසුයි. මේ රාජකාරී කටයුතුත් එක්ක නිින්ද කියන දේ ගොඩාක් අඩු වෙන කාල පරිච්ඡේදයක්. අර කියන්නේ යම්කිසි ආකාරයෙන් සුව පහසුවෙන් නෙමෙයි මේ දේවල් තුළ යන්නේ. ඔබ පුළුවන් තරම් මේ කාල පරිච්ඡේද තුළ අර ටිකක් පීඩාකාරීත්ව විඳින ගමන් හැබැයි ඒ විඳින දේ ප්‍රයෝජන ගන්න යම් තාක් දුරට හැකියාව ලැබෙන කාලපරිච්ඡේදය. කියන්නේ ආර්ථික වශයෙන් යම් කිසි ස්ථාවරත්වයක් වගේම ඉදිරිය ගැන බලාපොරොත්තුව තිබිය හැකි තත්ත්වය ඔන්න කටක ලග්න හිමියන්ගේ ක්‍රියාත්මක වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. විශේෂයෙන්ම මේ දේවල් තුළ තව විශේෂම කාරණාවක් කියනවා කටක ලග්න හිමියෝ මේ කාලේ. දැන් මෙහෙමයි ඔබට මේ කොච්චර ලැබුණත් මදි. ඒකට හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. අර ලොකු පසුබෑමක් එක්ක දැන් ටික ටික එන්නේ. එතකොට ටිකක් අර පොඩ්ඩක් ගොඩාවට ඒක දැනෙන්නේ. හැබැයි ඔබ පරණියන් කිසි නැවතිල්ල හිතලා බැලුවොත් ඇත්තටම ඔබ හිටිතතර වඩා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් නමුත් අර මේ වෙලාවේ කොතරම් වුණත් මදිකමක් නම් දැනෙනවා. ඒ தත්ත්වය තියෙනවා. හැබැයි ඔබ මේ වෙලාවේ චොට්ටක් අර උත්සාහවන්තකමකුත් නැතුවනේ. මම කොච්චර කට්ට කාගෙන වැඩ කළත් අර යම්කිසි වේදනාවක් පීඩාවක් හිත තුළ දැනෙනවා. යම් මේ මහන්සිය ගැන දැන් මේ ජීවිතේ නම් දැන් එපා වෙනවා ඔය වගේ හැඟීම. හැබැයි ඒ අතර වැඩකදී ඒ තුළ යම්කිසි පොඩි හරි ප්‍රතිඵලයක් දැනෙද්දි ඔබ යහුසුලුව කටයුතු කරන පෙළඹෙනවා. හරි කමක් නැහැ මම කොහොම හරි ගහනවා. ඔන්න විටෙන් විට හිත කඩා වැටුණත් අර ඔබගේ ගමන පොඩ්ඩක් මේ කාලේ අර පහුගිය කාලේ වගේ අත් නෑර යෑමක් නම් පෙන්눔 කරනවා. හැබැයි පොඩි දෙයක් හොඳට මතක තියාගන්න, ලැබෙන දේ ඵලදායී දේ සඳහා යොදා ගන්න උත්සාහ කරන්න. මොකද අර යම්කිසි ලැබීමක් එක්ක ගියත් ඒ දේවල් ඔබට ඉතිරි කර ගැනීමට අපහසුතාවයක් අපෝසත්භාවයක් පෙන්눔 කරනවා. මොකද ඔබට ඔබේ වියදම් පාලනය නැහැ. කොච්චර අමාරුවෙන් හම්බ කරත් අතර කීයක් හරි හම්බෙච්ච ගාම ඔබේ අර පරණ පුරුදු ක්‍රියාවන් නැන් වෙනවා. ඒ නිසා ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර පාලනයක් වියදම් තුළ නැති වෙනවා. අන්න ඒ තත්ත්වෙන් නම් චුට්ටක් වෙනස් කර ඇතතුයි. ඒකත් හේතුවක් තමයි අර යම්කිසි දියුණුවක් ඇති වුණත් ඒ දේ නොපෙනෙන. දැන් මටත් බණි ඔය කොච්චර කිව්වත් ඔය කියන තරම් සුබක් නැහැ කෝ කියලා. නෑ ලැබුණා. ඔබ හොඳට හිතලා බලන්න. හැබැයි ඒ දේවල් ඔබට පවත්වා යන්න ඔබ අපෝසත් වීම තමයි ගැටලුව තියෙන්නේ. ඒක නිසා
චුට්ටක් මේ වෙලාවේ වියහීදම් පාලනය කර ගැනීමට තමා තුළ සොයන් පාලනයක් ඇති කරගන්න කටකලක් හිමියා වග බලාගත යුතුමයි. හම්බ කරන දේ වියදම් කරන එක නෙමේ යම් තියෙන දක්ෂතාවේ, හම්බ කරන දේ තව වැඩි දියුණු කරගන්න ක්‍රමවේද සකසා ගැනීම. ඒක නිසා මේ කාල සීමා තුළ ඔය ලොකු ලොකු දේවල් වලට අත ගහන්න යන්න ඕනේ නැහැ. සුළුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ දරන්න, ඒ දේවල් තුළ ලොකු ලාභ බලාපොරොත්තුවෙන් කරන නැතුව පොඩි ලාභ බලාපොරොත්තුවෙන් වැඩි දෙයක් කරන්න උත්සාහ කරන්න, ඒ දේ තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව ප්‍රබල අන්දමින් පවතිනවා. ඉතින් මේ කාලේ ඔය රැකිරක්ෂා කරන අයට යම් තාක් දුරට අර රැකිරක්ෂා ස්ථානය තුළ වැඩ කටයුතු කරනගේ ඉහළ නිලධාරීන්ගේ පීඩිත තත්ත්වයක් ඇති වෙන ඉඩකට බදන නිතර නිතර ඔබට වැඩ වැඩිපුර පවරනවා. පොඩි අතපසු වීමක් වුණත් යම්කිසි ආකාරයෙන් ඔබට කෑ ගහනවා. ඒව තුළ ඔබට යම්කිසි පීඩාකාරී තත්ත්වයක් ඇති වුණත් අර ඔබට මේ වෙලාවේ කොහොම හරි අර ඉපෙීමක් අවශ්‍ය නිසා ඔබ කාගෙන ඉන්න. හැබැයි ඒ දේ ඔබට ලොකු වාසියක් වෙනවා ඉස්සරහට. විශේෂයෙන්ම මේ අගෝස්තු මාසයේ අවසානයේ සැප්තැම්බර් මැද භාගයෙන් පසු කාල පරිච්ඡේදය තුළ ඔබ මෙන්න මේ වැඩ කරද්දි මේ කාල පීඩාව දරාගෙන ඉදිරියට යෑමත් එක්ක ඔබට ඒ දේවල් අර ඉහළින්නම් බලන් ඉන්න අයට ඔබට කොච්චර අර දෝෂාරෝපණ එල්ල කරත් ඔවුන් ඔබ ගැන පැහැදීමකින් කටයුතු කරන. ඒකනේ ඔබට අර කොච්චර බැන බැනත් වැඩ පවරන්නේ. අන්න ඒක නිසාවෙම අර ඒ දේවල් ලොකුවට ඔලුවට ගන්න යන්න එපා. ඒ හැම දේ තුළම ඔවුන්ගේ යටි අරමුණක් තියෙන ඔබව යම්කිසි ආකාරයකින් තේරුම් ගැනීමට උත්සාහ දරීම. ඔබගේ වැඩ කොහොමද, අන්න ඔබගේ යම්කිසි ක්‍රියාදාමය කොහොමද, ඒ වගේ දෙයක් ඔබ නිකන් පරීක්ෂාවට ලක් කිරීමක් වගේ තත්ත්වයක් පෙන්වන්න ගන්න. ඒක නිසා කලබල වෙන්න එපා. ඒ වගේ තත්ත්වයන් තුළ ඔබ කොහොම හරි වැඩ කරන්න මහන්සි හරි ඒවා දරාගෙන මානසික පීඩා චිත්ත පීඩා දරාගෙන වැඩ කරන්න. ඒ දේ ප්‍රතිඵලය වන්න ඔබට සැප්තැම්බර් මාසයේ මැද භාගයෙන් පස්සේ ලැබෙනවා. යම්කිසි ආකාරයකින් අර ඒ ඔබ පෙන්වූ දක්ෂතාවයන් ඒ පීඩනයේ මැද ඔබ දරාගෙන ඉදිරියට යෑම හේතු කොටගෙන ඔන්න රැකියාවේ දියුණුවක්, ඒක තනතුරු ලාභයක් විය හැකි, නැත්නම් යම්කිසි ආකාරයෙන් වැටුප් වැඩිවීමක් ආර්ථික ලාභයක් දීමනා ලැබීමක් වෙන්න පුළුවන්, නැත්නම් යම්කිසි ආකාරයෙන් ඔබ තත්ත්වෙන් උසස් වීමක් කොහොම ගියත් ආර්ථික මට්ටමේ උසස් වීම ඔන්න සැප්තැම්බර් මාසයේ මැද භාගයෙන් පස්සේ කටකලක් නැහිමියාට ප්‍රබල අන්දමින් බලාපොරොත්තු වෙහි කාලයක්. ඒක නිසා එන බය නැතුව මේ කාල සීමා තුළ කොහොම හරි දරාගෙන වැඩ කරන්න. ඒ වගේම ව්‍යාපාර කරන කටකලක් නැහිමියාට මේ කාල පරිච්ඡේදය තුළ හවුල් කඩත තුළ නම් එතරම් යහපතක් සිද්ධ වෙන්නේම නැහැ. මොකද ගොඩාක් දුරට හවුල් කඩත තුළ ඔබ මහන්සි වෙනවා, ඔබ වැඩ කරනවා. හැබැයි මහන්සියේ ප්‍රතිඵල ඔබට වඩා නෙලාගන්නේ අර හවුල් කාර්යෝ. අනේ தත්ත්වය පෙන්වන්න ගන්න. ඒ වගේම ඔබගේ යටහත් සේවක සේවිකා වුණත් ඊතරම් ඌමනාවෙන් වැඩ කරන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ වාසිතකා විතරක් වැඩ කරන தත්ත්වය පොඩ්ඩක් පෙන්වන්න කරනවානේ. එහෙනම් මේ හැමදේම ඔබට යහපතක් නෑ. හැබැයි ඔබත් ඒක තේරුම් අරගෙන ඔබ දැන් ඔබේ ව්‍යාපාරය ඔබ එහෙනම් ඒ දේ වැඩි වටිනාකමක් ඒ තුළ වැඩි අවධානමක් තිබිය යුත්තේ අවධානයක් තිබිය යුත්තේ ඔබ තුළනේ. අන්න ඔබ ඒක ක්‍රියාත්මක කරනවා. ඒක යහපත්. ඔන්න ඔබට පහුගිය කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාරයේ යම්කිසි ආකාරයකින් පසුබැසීමක් තිබ්බනම් දැන් ඒක ඔබේ අතට අරගෙන ඔබ මූලිකත්ව දීලා 100%ක් මූලිකත්ව දීලා වැඩ කරද්දී ඔබට පැහැදිලි වෙනවා මේ පසුබෑමට හේතුව ඇත්තටම ව්‍යාපාරයේ බඩු පාඩුවක් නෙමෙයි. මේ ව්‍යාපාර තුළ කටයුතු කරන අය ගැටලුවක් කියලා ඔබට පැහැදිලි වෙනවා. ඒක නිසා අන්න ඒ දේ තුළ ඔබට ව්‍යාපාරය ඔබේ අතට අරන් ගොඩදා ගන්න නැවත හැකියාව ලැබෙනවා. යම්කිසි ආකාරයෙන් පසුබෑම ඉදිරියට එන්න හැකියාවක් ලැබෙනවා. ඒක යහපත් කාරණාවක්. හැබැයි හැම වෙලාවෙම මූල්‍ය පරිපාලනේ අර හැම වෙලේම ස්ටොක් ගැන හොයා බැලීම, කියන්නේ තොග වෙළඳාම් කරනවා හෝ යම්කිසි ආකාරයෙන් කරන ඒ හැම දෙයකම හොයලා බලන්න ඕනේ. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ගැන සේවකව වැඩ කරද්දී ඔවුන් වැඩ කරනවද කියන එක ගොඩාක් සැලකිලිමත් වෙනවා. මොකද සේවක සේවිකාව මේ කාල සීමා තුළ ඔබගේ ආයතනයට අයිති ඔය යන්ත්‍ර සූත්‍ර වාහන වෙන්න පුළුවන්, ආයතනයේ ඉඩකඩම් දීපල වෙන්න පුළුවන්, ඒවට හානි කර දේවල්, ඒවට යම්කිසි ආකාරයෙන් අලාභ හානි සිදු කරන්න, කියන්නේ හිතාමතා හෝ නොසිතා කරන කටයුතු තුළ ඉඩකඩ පවතන නිසා ඔවුන් කරන කටයුතු ගොඩක් වග බලාගෙන මොකද ඔවුන් පාඩු සිදු කරන. සමහර කාලවල හිතාමතා ඔවුන් ඔබට වංචා කරන්න ඉඩකඩ පවතන. දැන් සමහරක් වෙලාවට හිතාමතා නොකරපු දේ තුළ විච්ච අඩුපාඩුවක් මකන්න ඔවුන් වංචාවක් කරන්න පුළුවන්. හැබැයි ඒ දේවල් තුළ ඒ අවදානම ද ඔවුන්ගේ අතපසු වීමකින් හෝ ඔවුන් හිතාමතා කරපු දෙයක් ඔබට අහු නොවුනොත් ඔවුන් දීර්ඝ වශයෙන් ඒ දේ කරන්න උත්සාහ කරන ඉතින් කමන්නේ මට දැනෙන්නේ නැහැ. ඒ නිසා මම මේකෙන් පොඩ්ඩක් ගන්නවා. අන්න ඔය වගේ පොඩි පොඩි හොරකම් වංචාවල් සිද්ධ කරන ඉඩකඩ පවතන. ඒ නිසා පුළුවන් තරම් අවධානය යොමු කරන පොඩි හරි අඩුපාඩුව පොඩි යම්කිසි අඩුලුහුඩුවක් වෙලා තියෙනවා නම් ඔබ ඒ ගැන පොඩ්ඩක් ප්‍රශ්න කරන්න. මෙහෙමයි, ඒක ප්‍රශ්න කිරීම තුළ තදබල ලෙස ඔවුන්න පෙළන්ඩ යන්නවත් ඔවුන්ගෙන් ඒ දේවල් අය කරගන්න ටිකක් අර තදබල ලෙස තීන්දුව තීරණ ගන්න යන්න එපා. නමුත් ඒක අහන්න ඇයි එහෙම වුණේ කියලා. එහෙනම් මෙයින් පස්සේ ඒ දේ නොවෙන්න වග බලා ගන්න කියන එක ඔවුන්ට කියන. ඒතර ඔවුන් දන්නවා ඔබ අවධානයෙන් ඉන්නේ කියලා. ඒ කියන්නේ හවුල් කරට වුණත් එහෙමයි, ඔබේ ලාභේ ඔබට ලැබිය යුතු ප්‍රමාණය ලැබෙලා නැත්තම්
අන්න ඔබ අහන්න ඇයි එහෙම උනේ? අකමක් නැහැ, දැන් ගිය දේ ගියා, මෙතනින් එහාට එහෙම වෙමු. අන්න ඒ විදිහට කටයුතු කරන එකයි බුද්ධිමත් භාවය කියන්නේ. හැම දෙයකම කලබල වීමවත් ඒ ගැන නොසලකා සම්පූර්ණතර දැන මෙහෙමත් නෙමෙයි. ඒකට තියෙන උත්තරේ පුළුවන් තරම් අද ඒ වගේ මැද මාවතේ උත්තර හොයන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය. මොකද ඒක මේ මම ඔබට එක දෙයක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඔය වගේ තත්ත්වයන් තමයි කටකලක් මෙහෙම දෙන්නේ. හැබැයි ඒවා විසඳාගත හැකි, විසඳා ගැනීම තුළ ඔබට ලොකු දියුණුවක් අත්කරගත හැකි. ඒක නිසා අසුබයි කියලා එළිරස්සක තියෙනවා කියලා කිසි දෙයක් අතාරින්න එපා. ඒ අසුබ දේ තුළ කොතනද මේකට බලපාන කියලා හොයාගෙන ඔන්න ඒ දේ තුළ ගන්න පුළුවන් සුබ දේ, ඒ සුබට හරවා ගන්න වගේම සුබ පැත්තෙන් ඉදිරියට. මොකද මේ කාලේ ඔබේ ව්‍යාපාර දියුණු වෙන්න හේතු කාරණා යම්කිසි ආරම්භයක් ලැබෙනවා වගේම ඔබේ ව්‍යාපාර යම්කිසි ආකාර පාරිභෝගිකය අතරට යන්න ප්‍රසිද්ධියටපත් වෙන්න යම්කිසි ආකාර ඔබේ ව්‍යාපාරය ගැන ටිකක් පිරිසක් කතා බහට ලක් වෙන කාලේද ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මේ ගම තුළ යම්කිසි පරාසයක් නියෝජනය කරමින් ඔන්න ගමේ අය ගැන තියෙන ඔබේ ව්‍යාපාරය ඔබ සිල්ලර වෙනසලක් කියමුකෝ ඔබේ සිල්ලර වෙනසල ගැන ගොඩාක් අවධානය යොමු වෙනවා. ඒ වගේම මම පුංචි දෙයක් ඔබට කියන පොඩි උපක්‍රමයක් මේ කාල පරිච්ඡේද තුළ ඔබ සිල්ලර වෙනසලක් කියන මේ උදාහරණ ඔබේ ව්‍යාපාරණු මම මේ කියන දේ යම්කිසි ආකාරයක ඒ දේ ඔබේ ව්‍යාපාරයට අනුගත කරගන්න උත්සාහ කරන්න. සිල්ලර වෙනදාමක් කරන කෙනෙක් පොඩ්ඩක් බලන්න ඔබේ ලාභය චුට්ටක් අඩු කරන හරි රුපියල් අද්දයක් හරි ඒ ඔබේ ඒ භාණ්ඩ මිල අඩු කරලා පෙන්වන්න. ඒක ලොකුවට පෙන්වන්න බෝඩයක් ගහලා වගේ පාරයිනේ පෙන්වන්න. අන්න එතකොට අය පොඩි වෙනසට වැඩිපුර සෙනග ඇදෙනවා. අන්න දැන් මම ඔක වෙන ලග්නකටත් කලින් කිව්වා ඔබටත් කියන මොකද ඔබටත් ඒක වැදගත්ම නිසා ඔබ සීනි කිලෝ එකක් සාමාන්‍ය මිලට වඩා ඔබට ලාභ දෙන රුපියල් 5යි ඔබ රුපියල් 2ක් අතර රුපියල් 3ක් ලාභ තියන් විකුණන. අන්න එතකොට දැන් මෙච්චර දවසක් අර ඔබ රුපියල් 5ක් ලාභ තියන් විකුණද්දි සීනි කිලෝ 10ක් විකුණනවා රුපියල් 50යි ඔබට ලාභ තිබ්බේ. ඔන්න ඒ විදිහට අඩු කරලා විකුණද්දි ඔබට දවසට සීනි කිලෝ 30ක් 40ක් 50ක් කියන්න පුළුවන්. එහෙනම් 150ක ලාභයක් ලැබිලා තියෙනවා. අන්න අඩු ලාභය තුළ වැඩි වෙළඳාමක් කරගන්න මේ කාලේ කටකලක් දෙමින් උපක්‍රමශීලීව සාර්ථකත්වයක් ඇතිකරන හැකියාව පවතිනවා. අන්න ඒක නිසා ඔන්න ව්‍යාපාර කරන අය අන්න ඒ වගේ උපක්‍රම යොදවන්න. සිල්ලර කඩ හැමෝටම කරන්න කියනවනේ මේ. ඒ ඔබ කරන ව්‍යාපාරයට මේ මං කියපු දේ අනුගත කරගන්න. ඔබ තුළ යම්කිසි අර කතා බහක් වෙනස අතර නිර්මාණය වෙන විදිහේ දෙයක් කරන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් මාකටින් උත් මේක වැඩිපුර කරන්න. පොඩ්ඩක් ප්‍රමෝෂන් වැඩිපුර කරන්න. මේ හැම දේ තුළම ඔබට ඔබ අපි කියමුකෝ භාණ්ඩ 4-5ක තමයි මිල පහල දැම්මේ ඕකින්. හැබැයි ඒක හේතු කරන අනිකුත් භාණ්ඩත් ඔබට විකුණ ගන්න හැකියාව ලැබෙනවා. ඕක තමයි මේ කාලේ සාර්ථකත්වයට ඔබේ උපරිම රහස. ඒක නිසා කාවත් කඩාවටනවත් කාගත් ව්‍යාපාර කඩාවටනවත් නෙමෙයි ඔබ ඒක කරන්නේ. ඔබ තුළ සාර්ථකත්වයත් කරගෙන. ඒ නිසා කාත් එක්කවත් වෛරෙන්වත් කාවත් වටනවා කියලා හිතේ තියන්නේ මේ. Taman ගොඩ යනවා කියලා හිතේ තියන් මේ දේවල් කරන්න. ඒතර ඔබට සාර්ථක වෙන්න හැකියාව පදිනවා. කුමන හෝ තත්ත්වයකට ආර්ථිකමය දියුණුවක් අත් කරගන්න හැකියාව පදිනවා. හැබැයි ඒක ලේසියෙන් නෙමෙයි. ටිකක් මහන්සි වෙලා ටිකක් පීඩාකාරී තත්ත්වයක් මැද බාධක මැද කටයුතු කරලා තමයි කරගන්න වෙන්නේ. හැබැයි ඔබ ඒ බාධක මේ කාලේ නොතකා කටයුතු කරනත් වග බලන්න. බාධක නිසා පුංචි පුංචි අර පසුබෑම් මානසික පීඩා ඇති වුණත් ඔබ ඒ දේවල් යම්කිසි ආකාරයෙන් පාලනයත් තුළ අර පහුගිය කාලට සාපේක්ෂව ටිකක් මහන්සිලා වැඩ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක්. ඔබ විදේශගත වෙලා හිටියත් මේ දේවල් ඒ විදිහට මාදේශන රැකියා කරන ස්ථාන තුළ අමාරුයි වැඩ කරන් යන්න. නමුත් ඔබ ඒක නොතකා කොහොම හරි අර ආර්ථිකමය දියුණුව ආර්ථිකමය ශක්තිමත් භාවය ගැන හිතලා කටයුතු කරන. අන්න ඒ දේ හේතු කොටගෙන ඔන්න ඔබට අන්තිම මාසයේ අන්තිමට කීයක් හරි වැඩිපුර හම්බෙනවා. දැන් කාලය ගැන හිතන්නේ නැතුව part time job එකක් කරනවා. මේ job එකත් කළා මහන්සි ගැන නොතකා part time job එකක් කරන. ඔන්න ඔබේ ආර්ථික ඉදිරියට යනවා. ඔන්න යෝගේ තත්ත්වයන් තුළ තමයි කටකලගින් මෙන්න මේ කාලේ සාර්ථක වෙන්නේ. කම්මැලිකමින් ගෙදරට වෙලා හිටියොත් නම් කම්මැලිකමින් පැත්තරලා බලන කාට හරි බැන බැන හිටියොත් නම් කවදාකවත් ඔබට මේ කාලේ දියුණුවක් නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම අයත් ඉන්නවනේ අර මම උපන් කේසර අතුළු පිටින් මේක බහුතරයක් කඩිසර වැඩ කරද්දි කීප දෙනෙක් ඔයගේ තත්ත්වයන් තුළ ඉන්නවා. හැබැයි ඔබට නම් ඒ දිනුව හම්බෙන්නේ නැහැ කොහෙත්ම. ඒ නිසා අනිවාර්යයෙන්ම කල්පනාකාරීව කටයුතු කරන්න සමහරු කැයෙන්නේ උත්සාහ කරන්න ඕන. ඉතින් මේ ජ්‍යොතිෂ්‍ය මොනටද උත්සාහ කරන හැමෝටම සාර්ථකත්වය හැම එක නැහැ. ඔබම බලන්න පහුගිය කාලේ සමතර කොච්චර උත්සාහ කරත් පසුබෑම් තිබ්බා. හැබැයි මේ කාලේ හැම පසුබෑම් වෙන්නේ නැහැ. උත්සාහ ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි මේ යම්කිසි ඒ රසකයන් මැද්ද නිර්මාණය වෙන තත්ත්වය. තව මාස 6-7ක් ඇදී තත්ත්වය ගොඩාක් දුරට අසුභකාරී තත්ත්වයක් මගහැරිලා යනවා. ඉතින් මේ පීඩිත තත්ත්වය මොකද මේ කාලේ සෞඛ්‍ය බාධාත් ඇති වෙනවා. රාජකාරී කරද්දී වැඩ කරන්න යද්දී පොඩ්ඩක් හිසේ රුදා අසනීපකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒවත් එක පීඩාකාරී තත්ත්වයක් නෑ. හැබැයි ඒව නොතකා ඔබ වැඩ කරනවා නම් ඔබට සාර්ථකත්වයක් වෙනවා. ඔබ එහෙම කරනවා බහුතරයක් දෙන අර සුළුතරයක පොඩි අර දෙයක් පෙන්නුම් කරනවා. උපන් කේන් සටහන් තුළ වෙන වෙනම පිහිටීම් එක පොද හැමෝගෙම එක ලග්න වුණාට පිහිටීම් එක නැහැ. අනේ ඒ දේ ඒ අයට තමයි මම මේ කියන්නේ. ඒ මේ වෙලාවේ ඒවා මගහැරලා වැඩ කරන්න උත්සාහ කරන්න. ඔබට ලොකු දියුණුවක් ඉදිරියේ පේන්න තියෙනවා. ඒකේ මූලික අඩිතාලම දැන්වත් දාන්න හැමදාම කියනවා. හැබැයි අදවත් පටන් ගන්න තව කල් තියෙනවා ඔබට ඒ සඳහා. බාහිර සාධක කිසිම දෙයක් ඔබේ අසාර්ථක භාවයට හේතුවක් කරගන්න එපා. අනේ ඒක තමයි හොඳින් මතක තබා ගත යුතු කාරණාව.
පවුල් ජීවිතය කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් මේ කාලේ පවුල් ජීවිතය ඇතුළේ ඔබට යම්කිසි ආකාරයකින් වැඩිපුර අවධානයක් ආදරයක් ලෙන්ගතුකමක් දැනෙන කාල පරිච්ඡේදය. ඒකට හේතු වෙන සමහර කාරණා තියෙනවා. මොකද හේතුව දැන් පහුගිය කාලසීමා තුළ පවුලේ ඇතුළේ යම්කිසි පවුලයා ඇත්තක අඩදබරකම් ඇතිලා පීඩිත තත්ත්වයන් ඇති වුණා නම් ඔන්න ඒ තත්ත්වයන් වෙනස් වෙනවා. ගොඩාක් දුරට මේ කාල පරිච්ඡේදය ඔබට යම්කිසි ආකාරයකින් පවුලේ සියලු දෙනා එක ලෙස ගොඩාක් දුරට ලෙන්ගතුකම දෙන ඒ වගේම ආදරය කරුණාව සැලකිල්ල දක්වන විශේෂම සැලකිල්ල කියන දේ දක්වන කාල පරිච්ඡේදය ඔබ ගැන හොයලා බලනවා. ඔබට යම්කිසි ඔබේ අඩුපාඩුකම් හොයලා බලලා ඔබට ඒ දේවල් සඳහා උදව් කරනවා. ඔබට තියෙන යම්කිසි ප්‍රශ්න තියෙන ඒවා විසඳා ගන්න ඔවුන්ගේ සහාය ලැබෙනවා. ඒ නිසා මේ කාලේ ඔය ප්‍රශ්න ගැටලු තියෙන අය හිතේ තියන් ඉන්න එපා. පවුලේ තමන්ගේ කෙනෙකුට කියන්න. ඔවුන් අනිවාර්යයෙන්ම ඔබට ඒ සඳහා යම්කිසි ආකාරයකින් උදව්වක් යම්කිසි සහායක් දක්වනවා. ඒ දේවල් වෙනස් කරගන්න ඒ වගේ දේවල් විසඳා ගන්න ප්‍රශ්න ගැටලු එහෙම තියෙනවා නම් විසඳා ගන්න. වගේම ඔබ අධික කාර්යබහුලතාවත් එක්ක ඔබට ඔය යම්කිසි වැඩ කටයුතු යම්කිසි මගහැරීමක් සිද්ධ වෙනවා නම් ඒ දේවල් කරගන්න අපහසුතාවයක් තියෙනවා ඔන්න විශේෂ වශයෙන්ම ඔවුන්ගේ සහාය ඔබට ලබා ගන්න ඒ දේවල් උදව් ලබා ගන්න හැකියාව පවතිනවා. තව පැත්තකින් ගත්තාම ඔබට යම්කිසි අර මේ කාලේ පවුලට ඔබෙන් වෙන්න තියෙන යුතුකම් චුට්ටක් මගහැරන තත්ත්වයක් තියෙනවා. ඒවට සාධාරණ හේතු තියෙනවා. ඒ නිසා ඒ දේවල් උන පවුල ඇත්තේ කතා කරාම ඔවුන් ඔබ ඒවල් නිදහස් කරලා යම්කිසි ආකාරයකින් ඒ ඔබගේ යුතුකම් වාක්‍යමුත් ඔවුන්ගේ අතට අරගෙන කටයුතු කරන්න පෙළඹෙනවා. මේලා ගොඩාක් දුරට ඔබට ඒ තත්ත්වය විශේෂ වශයෙන්ම දැනෙනවා. සුළු ඔය මතභේදාත්මක කාරණා ඉතින් ඒව නැති තැනක් නැහැ. ඒව නැහැ කියලා කියන්න බෑනේ. ඒක විහිළුවන්නේ. ජ්‍යොතිෂය කියන්න ඕනේ නැහැ. මේ දේවල් කියන්න ඒ වගේ පොඩි පොඩි ගැටලු ඇති වුණත් මහා පරිමාණ ගැටලු බලාපොරොත්තු වෙන්න බෑ. මේ කාලපච්චේ පුළුවන් තරම් මේ කාලේ ඔබ වෙනුවෙන් ගොඩාක් අය ඉන්නවා කියලා ඔබට දැනෙනවා. සමහරකට පහුගිය කාලේ අනේ මට කවුරුත් නැහැ කියන හැඟීමෙන් හිටපු අයට අන්න ඒ හැඟීම යම්කිසි බොරුවක්. ඒක වැරද්දා. ඒක ඔබ හිතපු පැත්ත වැරදියි කියලා ඔබටම යම්කිසි ආකාරයෙන් තේරුම් යන ආකාරයෙන් කටයුතු සිද්ධ වෙනවා ඔන්න පවුලේ අයගේ. ඒ වගේම විශේෂයෙන්ම තව විශේෂම කාරණාවක් කියන්න ඕන. දැන් සැමියා බිරිඳ කියන තැන්වලතුලදී පොඩ්ඩක් අර දුරස්ත භාවයක් දැනෙන කාලය. මේ දුරස්ත භාවය දැනෙනවා කියන්නේ මේ අර යම් තරහ වෙලා ඈත් වෙලා එහෙම දෙයක් හින්දානේ මේ රාජකාරී කටතොර දෙන්න එක්කිනුර පොඩ්ඩක් ඈතකට යන්න වෙනවා. නැත්තම් කෙනෙක්ට යම්කිසි ආකාරයකින් අර කාර්යබහුලත්වයත් එක්ක ටිකක් අනිත් කෙනා ගැන හොයලා බලන්න බැරි වෙනවා. අන්න ওই වගේ තත්ත්වයක් නැත්තම් ටිකක් දුර බැහැර ගමනක් යදෙනවා මොකක් හෝ කටයුත්තකට නැත්තම් විදේශගත වෙන්න සිද්ධ වෙනවා. ඔන්න වගේ කාරණා තුළ පොඩි දුරස්ත භාවයක් මේ සැමියා බිරිඳ කියන්නේ ප්‍රේම මේ සහකාරිය තුළ පෙන්නුම් කරත් ඒක හේතුවක් වෙනවා දෙදෙනා අතර තිබ්බ අර ආදර බැඳීම ආදරය තවත් දලුලන්න. අනේක නිසා ඒ දේ තුළ අර දුරස්ත භාවය නිසා ඇති වෙන යම්කිසි ආකාරයකින් හුදකලා භාවය යම්කිසි සාංකාව වගේ තත්ත්වය හැරුණකොට ඒ හැමදේම ප්‍රබල උත්තේජනයක් බවට පත් වෙනවා දෙදෙනා අතර අර ආදර බැඳීම ආදරය තවත් මෝරන්න. ඒක නිසා ඒ වගේ තත්ත්වෙන ජීවිතය තියෙනවා නේ චුට්ට දුරස් බව දැනෙන තම ආදරේ වටිනාකම දැනෙන්නේ. එතකොට තියෙන පොඩි පොඩි ප්‍රශ්න අමතක වෙලා යම්කිසි ආකාරයෙන් තව බැඳීම ශක්තිමත් වෙන්නේ. අනේ වගේ තත්ත්වය මේ කාල සීමා තුළ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කටකලග්න හිමියන්ට මෙන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ ඔබගේ අවශ්‍යතාව ඉස්සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ බලාපොරොත්තු වන ආකාරයට මේ දේ සිද්ධ කරන්න බැරි වෙනවා. ඔබ යම්කිසි ඉලක්කයක් තුළ බලාපොරොත්තුවක් එකේ දේ සැලසුම් කරන ඒ සැලසුම් වෙනස් කරන නම් සිද්ධ වෙනවා. විදේශගත වීම හැකියාව තියෙනවා. හැබැයි ඉලක්කයේ ඔබ බලාපොරොත්තු වන ආකාරයට සිද්ධ කරගන්න හම්බෙන්නේ නැහැ. සැලසුම් වෙනස් කරගන්න ඒ කාලයට අනුරූපව වෙන සිද්ධි දාමයට අනුරූපීව අන්න ඔබට ඒ ඔබගේ සැලසුම් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒක ලොකුට හිතන්න එපා. මොකද ඒ දේවල් මං කියවන ජීවිතය අර හැමදේටම මේ කාල සීමා තුළ සාර්ථක වුණත් පොඩි පොඩි බාධක පීඩාකාරී තත්ත්වය මැදයි ඒවා ලැබෙන්නේ කියලා. අන්න ඒක නිසා ඒ දේවල් ලොකුට ගණන් ගත යුතු නැහැ. අර පෙරලෙන පැත්ත හොඳයි කියලා හැබැයි උඩ බලන් ඉන්න එකනේ මේ පෙරලෙන පැත්ත හොඳයි. ඊනම් ඒ පෙරලෙන පැත්තට අනුගත වෙලා ඔබ ඔබගේ කටයුතු ඉදිරිය සඳහා සැලසුම් කරන කටයුතු කරන ඒ දේ සාර්ථක වෙන්න හැකියාව ප්‍රබල අන්දමින් පවතිනවා. එතකොට මේ බැඳීම් අවිවාහක අයට විවාහයන් තත්ත්වයන් කතා කරොත් මේ කාලේ නම් එතරම් මේ සඳහා සුසු කාලේ මේ කාලේ කියන අදහස් කරන්නේ අගෝස්තු 15 නොවැම්බර් 15 අතර කාල පරිච්ඡේදයන් තුළ චුට්ටක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ විවාහයන් වලට එතරම් සුදුසු තත්ත්වයක් ඒ කාල සීමා තුළ පවතින්නේ නැහැ. ඉතින් තව පුළුවන් නම් ඔය මාර්තු මාසයේ ගෙවෙනකන් ඒ ඔබේ විවාහ කටයුතු තුළ කාලය පොඩ්ඩක් වෙන් කරගන්න. මේවා මේ කාලේ විවාහයන් ස්ථීර කර ගැනීම ඒ දැන් ඔය විවාහ යෝජනා සම්පූර්ණ ස්ථීර කරගන්න ඒවට යෑම ඒවක් ගැටලුවක් නැහැ. හැබැයි විවාහය චුට්ටක් පුළුවන් නම් ලබන මාර්තු මාසයේ අග අප්‍රේල් නිකන් පොඩ්ඩක් ඒක කල් දා ගන්න පුළුවන් නම් යහපත්. හැබැයි එහෙම හැකියාව නොමැතියා ඉන්නවා යම්කිසි ජීවිතයේ සැලසුම් එකගේ කටයුතුත් එක්ක ඒවා මේ කාලේ සිදු විය යුතුමයි කියන තත්ත්වේ ඉන්න. ඒ නිවැරදි ලෙස
කේන් සටහන් පරීක්ෂා කරගෙන පොරොන්දන් ගලපන්න කියලා නෙමෙයි කියන්නේ. පොරොන්දන් තුල තියෙන දේ දැන් මේ කාලට යාවත් කාලිනේ නැහැ. නමුත් අර දෙන්නා තුල එකට ඉන්න පුළුවන්. දෙන්නා තුල යම්සි බැඳීම කොතරම්ද? අනේ ඒ වගේ දේවල් ගලපාගෙන ඒ දේවල් කරනකොට ගැටලුවක් නැහැ. වෙලාවක් හොඳට සුබ වෙලාවක් බලලා ඒ දේවල් කරන්න හැකි තාක් ඉන්න. බැඳීම් තුල නැත්තම් මේ කාලේ චුට්ටක් චිත්ත පීඩා ඇති වෙන කාල පරිච්ඡේදයක් මම එකයි කිව්වේ. අර රැකී රක්ෂා ගැන කියද්දි අර බාහිර සද කිසි දෙයක් ඒකට ආදාළ කරගන්න එපා කියන්න. ඔන්න බැඳීම් තුළ ඇති වෙන චිත්ත පීඩාකාරී තත්ත්වය ටිකක් හේතුවක් වෙන. ආදර සම්බන්ධවල එතරම්ම යහපත් භාවයක් නැහැ. يعني දැන් ආදරයේ ගොඩා දුරස්ත භාවය දැන්න කාල පරිච්ඡේදය. ඒව හේතු කරන ආදර සම්බන්ධතා තුළ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන කාල පරිච්ඡේදය නිසා ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න මේ කාලේ බැඳීම් තියන අය පවත්වාගෙන යද්දී ඕනට වඩා මේ කාලේ අර දුර හිතන්න එපා. දුර හිතන්න එපා කියන්නේ මේ දුර දිග හිතන්න එපා කියන එක නෙමෙයි. අර යම්කිසි සමහර දේවල් මේ සරල දේවල් ඔබ මහා පරිමාණ ලොකුවට හිතන්නේ යන එක. අන්න ඒව හේතු කරගෙන ප්‍රශ්න ගැටලු ඇති වෙන ඕනට වඩා තදින් අල්ලගන්න යන්න එපා. ආදර බැඳීමක් වුණත් ඒව නිසා ඔන්න හානිකර පීඩාකාරී තත්ත්වයන් ඇති විය හැකි නිසා චුට්ටක් ප්‍රවේශමෙන් කටයුතු කරන ටික දවසයි තව අවුරුදු දෙකක් හිටපු එකේ තව මාස 7-8ක් ඉන්න බැරි කමක් නැහැ නේ. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න යහපත් ලෙස කටයුතු කරන්න හැකියාව තියෙනවා. මොකද මේ කාල සීමා තුළ හැම ලග්නයකටම මම මේ දේ කිව්වා බැඳීම් ඇති වෙන මේ කාලේ ඇති වෙන බැඳීම් එතරම්ම සාර්ථක පැවැත්මක් තියෙන බැඳින්නේ මේ දේවල් මොකක් හෝ එක එක්කෙනාගේ අවස්ථා ඊට සිද්ධ කරගන්න අර නැත්තම් කාලය ගෙව ගන්න ඒ වගේ නියන් අර දුරදිග ඇති නොවන බැඳීම් තියෙන නිසා ඒ දේවල් ඇති මේ වෙලාවේ කටකලක් නෙමෙයන්ට ඔබින්නෙම නෑ. හේතුව අර මානසික පීඩා චිත්ත පීඩා ඇති කරන ප්‍රබල ඉඩකට පවත නිසා මේ වෙලාවේ ආදර සම්බන්ධතා තුළ ලොකුවට බලාපොරොත්තු වෙන එක පස්සේ යන්න එපා. පුළුවන් තරම් ඒ දේවලින් ඈත් වෙලා ඉන්න තරමට ඔබට යහපත් වේවි. මං කියන්නේ අලුත් සම්බන්ධත පරණ සම්බන්ධතා තැරලා දාන්න එපා මෙහෙම කිව්වා කියලා. ඒව තුලත් ඕනට අල්ලා ගන්න නැතුව අර අනිත් එක්කෙනා නිදහසට බාධා කරන්න නැතුව ඕනට ඔබ එක ඇලි ගැලී ඉන්න නැතුව ඒකට ඇබ්බැහි වෙන්න නැතුව කටයුතු කරන තරමට ඔබට මේ කාල සීමා තුළ යහපත ළඟා වේවි. අධ්‍යාපනික තත්ත්වය ගැන කතා කරද්දී අධ්‍යාපන කටයුතු තුළ ඔන්න සාර්ථක කරගන්න හැකියාව පවතින කාලයක අධ්‍යාපන කටයුතු තුළ ඔබේ දියුණුවක් ප්‍රගතියක් අත් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි ඒකත් අර කිව්වා වගේ පුංචි පුංචි බාධා කෙල්ලෙන අසනීපකාරී තත්ත්වයන් තුළ ඔය දැන් බැඳීම් ඇති කරගත්තොත් ඔන්න අධ්‍යාපන කටයුතු බාධා වෙනවා. අන්න ඒ නිසා ඒ පරිබාහිර සාධක පුළුවන් තරම් ඈත් කරගෙන අසනීපකාරී තත්ත්වයන් වුණත් දැනෙද්දී ඒවන මූලික කාලෙදිම ප්‍රතිකාර කරන්න. අන්න ඒ දේවල් තුළ නැත්තම් මේ කාලේ දැනුම වර්ධන කාලයක්, මතක ශක්තිය දියුණු වෙන කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදය තුළ ඔබට යම්කිසි දෙයක් ඉගෙන ගන්න හොඳට හැකියාව පවතින කාලය. ඒකට පරිබාහිර බාධක ඇති කරගන්න නැතුව කටයුතු කරොත් අධ්‍යාපනික වශයෙන් ප්‍රබල සාර්ථකත්වයක්, විභාග ජයග්‍රහණ සම්මුඛ පරීක්ෂණවලින් සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පවතිනවා. වගේම උසස් අධ්‍යාපනික වාරම් දෙස් විදෙස් දෙපැත්තෙම ඔබට ලැබෙනවා. ඒකෙන්ද විදෙස් ගත වෙන්න බලාපොරොත්තු හිටියනම් යම්කිසි අධ්‍යාපන කටයුත්තක් සඳහා මේ කාලේ සඳහා යොමු වෙන්න ඕන නොවැම්බර් 15 දක්වා කාල සීමා තුළ ඒ දේ සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. හැබැයි අර කිව්වා වගේම ඔබ බලාපොරොත්තු වෙන සැලසුමට යන්න මුලින් බැරි වේවි. ඔබ බලාපොරොත්තු වෙන රටාවට වෙනස් විදි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වේවි. හැබැයි ඒ කාලයත් එක්ක මේ දේවල් නිවැරදි අංගතමට හොඳ සැලසුමක් එක්ක ගියොත් ඔබට මේ දේවල් සකසා ගන්න හැකියාව පදිනා. අන්තිම මේකේ තියෙන අර අන්තිම ප්‍රතිඵලය සාර්ථක ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඒක නොඅනුමානයි. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය පිරිහීම නම් නිතර නිතර ඇති වෙනවා. සෞඛ්‍ය පිරිහීම තත්ත්වයන් ටිකක් වැඩි වෙනවා. හැබැයි ඒව හේතු කොටගෙන අර දැන් ඔබ පොඩියෙන් පොඩියෙන් අසනීපෙදි ගණන් ගන්න යන්නේ ටිකක් මේක ලොකු අසනීප තත්ත්වයක් දැනුනහම අන්න ඒවට නිසි ප්‍රතිකාරක සඳහා යොමු වීම හේතු කොටගෙන ඔන්න අසනීපකාරී තත්ත්වයන් තුළ සුවය ලබා ගැනීම හැකියාවන් මේ කාල පරිච්ඡේද කටකලගෙන මෙන්න පවතිනවා. හැබැයි මේ දේ බලන්න එකක් හොඳ වෙද්දී තව අසනීපයකට යොමු වෙන අන්න ඒ වගේ අතුරු ආබාධය තත්ත්වයන් ඇති වෙන පිටකර ප්‍රතින ඒ නිසා මේ ඖෂධ ගද්දී නියමිත මාත්‍රාවල් නිසි ලෙස ගන්න, වෛද්‍ය උපදෙස් මත ගන්න උත්සාහ කරන්න. ඔය වෛද්‍ය උපදෙස් නැතුව ආවට ගැට ඔය අත් බෙහෙත් ගන්න කවුරු හරි කිව්ව හින්දා ෆාමසිර කියලා බෙහෙත් පෙත්ත කරන් බොන්න ඒවට යන්න එපා. මොකද හේතුව මේ කාල සීමතුලේ අසනීප තත්ත්වයන් තුළ ගන්න ඖෂධ නිසා අතුරු ආබාධ තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතින නිසා ගොඩාක් දුරට හොඳ කල්පනා කරන්න. සමහරක් වෙලාවට වෛද්‍යවරයෙක් දීපු පෙති ගන්නවා පුරුද්දට අර ගන්නවා මොකද්ද බලන්නේ මාත්‍රාව කියලා. සමහරක් වෙලාවට පෙත්තක් ගන්න තියෙනක පෙති දෙකක් අරගෙන පෙති දෙකක් ගන්න තියෙන පෙත්තක් කරන්න ඕවා හේතු කොටගෙන ටිකක් අසනීප කර තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතින. මේ කාලේ ටිකක් ඔය ලෝ බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් හානිකර දේවල් දෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඔය සීනි අඩු වෙන්න පුළුවන්. අන්න ඔය වගේ තත්ත්වයන් ටිකක් ප්‍රබලයි. ඒ නිසා ඖෂධ ගැන ගද්දි ගොඩක් පරිස්සමෙන්. ඒ වුණාට වගේම ආහාර ඇලර්ජික් වෙන්න. ඒ කියන්නේ අපි කියන්නේ අර කන ආහාර තුළ ඒ දේවල් ඔබට ඇලර්ජික් වෙන්න හේතු කාරණා එදෙනවා. ඒවත් හින්දා ඔන්න බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙලා එකපාරණිය හිතාගන්න බැරි දෙයක් වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා ආහාර ගද්දි ටිකක් සැලකිලිමත් ගන්න. මේ කාලේ උෂ්ණ අධික ආහාර වැඩි ගන්න යන්න එපා. ඒව පාලනයක් ඇතුව නිසි ලෙස කටයුතු කරන සමබරව සෞඛ්‍ය සම්පන්නව ආහාර රටා වගේම ව්‍යායාම රටාව ඔබගේ සෞඛ්‍ය රටාව පවත්වා ගන්න උත්සාහ දරන්න. මේ දේවල් කිව්වේ බය වෙන්නවත් බය කරන්නවත් නෙමෙයි.
කලින් වෙන තේ දැනගන්න මේ අගෝස්තු මාසෙන් පස්සෙ තමයි ප්‍රබල. හැබැයි මේ වතුර බලපෑම දැන් ජූනි 30 ඉඳන්ම තියෙනවා. මේ ප්‍රබලත් වෙන්නේ අගෝස්තු 15 වෙනි පස්සේ කාල පරිච්ඡේද. හැබැයි මේ කාලෙත් ඔබ ඒ දේවල්ට සැලකිලි මත කරගෙන දැන් ඔබ දන්නවනේ මේ වෙන එන්න තියෙන දේවල්. එන ඔබටත් ඒ හා සම්බන්ධයෙන් පොඩි පොඩි ඉඟි ලැබෙද්දි ඔබ ඒවා සුළු වෙන නොතක. ඒ අසුභකාරී දේවල් ටික වෙනස් කරගන්න ඒවට බුද්ධිමත සැලසුම් හදාගන්න. මේ වීඩියෝ අවසන්ගෙන් පිළියම් පිළිත් අනිවාර්යයෙන්ම කරන්න. ඒ ඔබට අතිශයින් වැදගත්. ඒතකොට මේ දේවල් තුළ ඒ අසුභකාරී දේවල් 100%ක් වෙනස් කරගෙන ජීවිතේ සුබදායිදේ පමණක් අතිනින්න මොන ඉරස්සක තිබ්බත් ඔබට හැකියාව පාතන ඉඳක් කොහෙත්ම කලබල වෙන්න එපා. ඔබේ ජීවිත ඉලක්කය පැහැදිලි. ඔබ වාසනාවන්තයි. මේ වැඩසටහන ඔබ හැව්වා. ඒ දේ තුළ ඔබට පිළියම් පිළිවෙත් ඒවට යම්කිසි උත්තර ලැබුණා. ඒ උත්තරත් එක්ක ජීවිතය යන්න ඔබට දිනන්න පුළුවන්. බය වෙන්න එපා. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100%ක් බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100%ක් වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළි මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඊට සුවිශේෂී සෙනසුරු ගොඩ දෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපෙකුත්ම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම ඒ රාශක බලපෑම් තියෙන ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂතු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහ දියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්බ්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු රිදිකරින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල්, නිල් කටරොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවක් යොදා ගන්න වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුවක්. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැන ඉඳ ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේ නාකර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සල්ලාම කහ දියර අපි අරංගිය කහ දියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගන්න පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාල අරංගියත් කමන්නේ. පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරි මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්ේ ස්ථානයේ තියලා විශේෂම ඔබ ගෙදරින් යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවා නම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කරට පඳුර තියලා
ගැටගහන්න. ඒ ගැටගහන ස්ථානයේ සුදුසු ස්ථානක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශියක තියෙන බලපෑම් තුල අහිතකර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබ ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදා දවස්වලට බදා දවස්වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න නැහැ. පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට නිලඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනම ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඔබ ඒ සාමාන්‍ය හැකි පමණින් දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේ හවා තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කළ පින් දෙන්න. ඒ වගේම අසරණයට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිත අයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් ඔබට හැකි පමණින් උදව් උපදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න. ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් බැරි කියලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම් කිසි ආකාරයක නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන. මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන්නේ. මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව. ඒකට අභිසංවිධාන පිරිත්ත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිතකර බලපෑම් සියල්ල අහිමි කරන. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්. ගොඩාක් මිනිස්සුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තරම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතාගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගෙන සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහන ඉරාශක තිබ්බත් නැතත් මේ දේ කරන්න. මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. හැකිය අය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත ගැතුණා. ඒක තව විශේෂිත පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රැගිලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න. අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියුන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී
සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මයක් ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුලින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රියේ හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසාය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් අලුයම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසාය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන ඒ දේ ප්‍රමාණවත් වේවි ඔබේ හිත නිවන සහාය ඔබගේ තියෙන ගැටලු කර තත්ත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න, විශේෂයෙන් මේ ඒ රස තත්ත්වයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන්ම මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේහව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න. ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිත කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරන මේ අනුතුරුවත් මේ දේ මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනත් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘත. එන්න ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදිම එක සිහි ගන්නවන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න. ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS ගානේම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන්. සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම් දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණවලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නවා වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහව ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණ ටිකක් වැඩිකද එකතුවර ගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේහව දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ. එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ. ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඇහෙන්න දන්න. පුළුවන් නම් දවසට 3 වතාවක් විතර ගෙදර අහන්න සලස්සන්න. මේ උදේහව දුම් අල්ලද්දී විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන. මේ දේ තුළ
අර අඳුරු බලපෑම් නැතිවෙන වගේම අර නිවස තුළ නිරෝගීකම ඇතිවෙන්න යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරීත්වයන් නැතිවෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්වන දේ අනිවාර්යයි. මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුසේ යාගය පවත්වන්න ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේදී ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවා නම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා නම් වේදනාවක් දැනෙනවා නම් දෙගිරියාවක් දැනෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන්න වගේම දෙවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසද දිවසප්පසද වන්දනාව සද්ද සහභාගී වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේක හරි ඉඳලා ඒ තමන්ගේ මානසිකතේ අධ්‍යාත්මික ජීවිතයේ තුලින් ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළු මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්ද එක්වරුශීලී රකින්න ඒ ආහාර වේල නිරාහාරව ඉන්න කෙනෙක්ට කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසන්න සතුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහය පිළියම් පිළියෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුල මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුල නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුල ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබෑම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතේ ලඟා කරමින් ජීවිත දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.